සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, සකල සතවෙත මෙත් කරුණාවෙන් දේශනා කොට වදාළ ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ගෙන එන තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අදාසේදී අප සිදු කළ ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද උඩුදුම්බර සෝභිත ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සදහම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කුරුණෑගල අන්ගංගල මහාවිද්‍යාලයේ විශ්‍රාමික කාන්තා ගුරු සංසදයේ පින්වත් පිරිසගේ දායකත්වයේ ඇතිව. එසේනම් අපි සියලු දෙනා ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරමු මේ උතුම් සදහම් දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෙම ඓතිහාසික හතාගල රාජමහා විහාරාධිපති අතිපූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්නතුනි, මේ වෙලාවේ මේ පින්නතුන් සූදානම් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමට. අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කුරුණෑගල අංගංගල මහාවිද්‍යාලයේ විශ්‍රාමික කාන්තා ගුරු සංසදයේ පින්වත් පිරිස එකතු වෙලා පිනතුන්ගේ ප්‍රධාන අරමුණ හැටියට මේ ධර්ම දේශනාව සංසදයේ හැම දිනාටමත් ශ්‍රවණය කරන හැම දිනාටමත් සහභාගී වන හැම දිනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවයි. ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සිදු වේවා කියලා අපද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අභාවයට පත් වන ඥාතීන් සිහිපත් කොට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පවුල්වල සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අරමුණු රාශියක් සිද්ධි දරාගෙනයි මේ පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. පින්තුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සසරේ පූර්ව කෙලවරක් නැහැ කියලයි. පූර්ව කෙලවරක් හොයාගෙන යන කෙනාට කිසියම්ම දවසක සසරේ පූර්ව කෙලවරක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව නැත්තා වූ කෙලවරක් හසු නොවන නිසා. සම්මා සම්බුදු පියාණන් වහන්සේටවත් සසරේ කෙලවරක් හම්බ වෙන්නේ නැහැ. ඒ සර්වඥතා ඥානී ඇති මද බවක් නොවේ. නැත්තා වූ කෙලවරක් ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ බුදු නුවණටවත් හසු වෙන්නේ නැහැ.
කෙලවරක් තිබුණනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධඥානයට හසු වෙනවා. සංසාරේ පූර්ව කෙලවරක් නැහැ කිව්වා. ඉපදෙමින් මැරෙමින් එන මේ සංසාර ගමනේ පූර්ව කෙලවරක් හොයාගෙන යන කෙනාට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. පින්වත්නි, ඥානවන්තයෙක් නම් පූර්ව කෙලවර හොයන්නෙත් නැහැ. හේතුව පූර්ව කෙලවර සෙවීමේ ප්‍රතිඵලයක් නැහැ. මේ ලෝකේ කෙලවරක් ඇති දේවලුත් තියෙනවා, කෙලවලක් නැති දේවලුත් තියෙනවා. දැන් පින්තුන් හිතන්න, ආකාශයේ කෙලවරක් හොයාගෙන යන කෙනාට කවදාකවත් ආකාශයේ කෙලවරක් හම්බ වෙන්නේ නැහැ. ආකාශයේ කෙලවරක් හොයාගෙන යන කෙනාට හම්බ වෙන්නේ වෙහෙසක් විතරයි. කවදාකවත් ආකාශයේ කෙලවරක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ආකාශයේ කෙලවරක් හම්බ වෙන්නේ නැත්තේ? ආකාශයේ කෙලවරක් නැති නිසා. අන්න ඒ වගේ තමයි මේ ස්කන්ධ ධාතු ආයතන ආදී දේවල් කවදා කොහේ සකස් වුණාද, ආරම්භය කොතනද කියලා පරීක්ෂා කරන කෙනෙකුටත් වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. පින්වත්නි, විස කෙරි හටගන්න ගහක් තියෙනවා. හොඳටම දන්නා මේ ගහ තමන්ටත් අනුන්ටත් අනර්ථයේ පිණිසමයි උපකාර වෙන්නේ කියලා. මේ ගහ නිසා තමන්ටවත් අනුන්ටවත් අර්ථයක් සිදුවන්නේ නැති බව දැනගන්නවා. ඒ විසකෙරි හටගන්න ගහ තමන්ටත් අනුන්ටත් අනර්ථයක් කියලා දැනගත්තොත් ඥානවන්තයෙක් නම් මොකද කරන්නේ? ඒ ගහ විනාශ කළ දානවා. ඒ ගහ විනාශ කරන්නේ යලි හටගන්න ස්වභාවයේ ඉතුරු කරලද, යලි නොහටගන්න ස්වභාවයටම නැති කළ දානවා. ආය කවදාකවත් ඒ ගස් පරම්පරාව ඉදිරියට ඉදිරියට හටගන්නේ නැති විදිහට නැති කළ දානවා. පින්වත්නි, විනාශ කළ දාන බීජ ශක්තිය විනාශ කරනවා. ඒක තමයි ඥානවන්තයාගේ ස්වභාවය. කළ යුතු දේ කරන්නේ නැතුව, එයා ඒ ගහේ ගහ විනාශ කරන්නේ නැතුව මේ ගහ කොහොමද හටගත්තේ, මේ ගහේ උප්පත්තිය කොහොමද උනේ කියලා හොයාගෙන යනවා. ඒකද ඥානවන්ත කටයුත්ත? නැත්තම් ගහ විනාශ කළ දාන එකද ඥානවන්ත කටයුත්ත? මොකද්ද ඥානවන්ත කටයුත්ත? නුවණැති කෙනා මොකද කරන්නේ? ගස් පරම්පරාව හොයාගෙන යන්නේ නැහැ. ගස් පරම්පරාව හොයාගෙන යන කෙනෙකුට ඇතැම් විට වෙහෙසක් විතරයි. ඇයි? අපි හිතමුකෝ ඇටවලින් පැලවෙන ගහක් කියලා. ඒ ගහ එයා කල්පනා කරන මේ ගහ හටගත්තේ ඇටවලින් කියලා. එයාට ආයෙ ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මොකද්ද ප්‍රශ්නය? ඇට තියෙන්නට නම් ගහක් තියෙන්නට ඕනේ කියලා. ආයෙ ගහක් තියෙන්නට නම් ඇට තියෙන්න ඕනේ කියලා. ඔයත් අහලා තියෙනවනේ, ඉස්සරෝම මේ ලෝකේ හටගත්තේ ඉපදුනේ කිකිලිද බිත්තරේද කියලා. අන්න ඒ වගේ තමයි වෙන්නේ. ඒ වගේ උපතෝපෝතික ප්‍රශ්නයක අතරමං වෙන්න යන්නේ නැතුව ඥානවන්තය තේරුම් අරගන්නවා මේ ගහ තමන්ටත් දුකක්, අනුන්ටත් දුකක්, මේ කාර්තේ පිණිස පවතින එකක් නෙවෙයි. ඒ නිසා මේ ගහ විනාශ කරන්නට ඕනේ. මේ ගහ විනාශ කරන්න ඕන, හැබැයි යලි හටගන්න ස්වභාවයෙන් නැති වෙන විදිහට. වර්තමානයේ හේතු ටික නැති කළා නම් අනාගතයේ නැවත නැවතත් ඵල හටගන්නේ නැති බව ඒකෙන් තේරුම් අරගන්න. අන්න ඒ වගේ ලෞතරා බුදුපියාණන් වහන්සේ දේශනා කළා දුකත් දුකට හේතුවත්. දුක ගැන දේශනා කළා, දුකට හේතුව දේශනා කළා. හැබැයි මේ දුක කවදාද හටගත්තේ කියලා හොයාගෙන යන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. දුකක් දේශනා කළා, නමුත් දුකට හේතුවක් දේශනා කළා. ඥානවන්තයා කරන්නේ දුකට හේතුව තණ්හාව නම් ඒ තණ්හා නිරෝධයේ පිණිස කටයුතු කරන එක. දුකට හේතුව තණ්හාව තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙනයි කියලා භාග්‍යතුන් වහන්සේ මනාකොට
දේශනා කළ තියෙන. ඒක අපිට හොඳාකාරවම තේරුම් ගන්නත් පුළුවන්කමක් තියෙන අපේ ජීවිතේ පැත්තට හැරවිලා බලනකොට. යම්තාක් මානසික දුම්නස් උපදිනවනම්, මානසික දුකක් උපදිනවනම් ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි තණ්හාව. නැත්තම් චන්දරාගේ කැමැත්තෙන් මේ ලෝකයට බැඳී යාම. ඒක අර භද්‍රක ගාමිනී කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතුමන්ට. මේ කැමැත්තෙන් බැඳී යාම චන්දරාගයම තමයි, ලෝකය මම මගේ මගේ ආත්මය කියලා අල්ලා ගැනීමම තමයි දුකට හේතුව, දුකට කාරණාව කියලා. එතකොට පින්වත්නි, තණ්හාව නිසා නම් මේ දුක නැවත නැවත සකස් වන්නේ. නැත්තම් මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක හැටියට පංචඋපාදානස්කන්ධ දුක්ඛේනේ. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ උපාදානස්කන්ධ පංචකය තමයි දුක කියන්නේ. එතකොට ඒ උපාදානස්කන්ධ පංචකය ඒ තැන සකස් වෙන්නටත්, කාම රූප අරූප ආදී භවත්‍රයේ ඒ තැන ස්කන්ධ පහම හෝ හතරක් හෝ එකක් හෝ කොහොම සකස් වුණත් ඒකට හේතුව තණ්හාවමයි. තණ්හාව හේතු කරගෙන තමයි උපත කියන එක සකස් වන්නේ, යළි හට ගැනීම කියන එක සකස් වන්නේ පින්නත්. එතකොට තණ්හාව හේතු කරගෙන උපත කියන එක සකස් වෙනවා නම් තණ්හාව ඇති තාක්, තණ්හාව හරියට පිපාසාවක් වගේ, තණ්හා පිපාසාවක්. දැන් ඔය පිනතුන් දන්නවා පිපාසාව තියෙන කෙනෙක් මොනවද හොයන්නේ? වතුර හොයනවා. බඩගින්න තියෙන කෙනෙක් කෑම හොයනවා. අන්න ඒ වගේ තණ්හා පිපාසාවක් තියෙනවා, මදිකමක් නැත්තම් ඕනෑකමක්, ඌමනාවක් තියෙනවා. ඒ පිපාසය ඕනෑකම ඌමනාව තමයි භාග්‍යතුන් වහන්සේ තණ්හාව කියලා දේශනා කළේ. මොකක්ද තියෙන ඕනෑකම, මොකක්ද තියෙන ඌමනාව? ඇහෙන් රූප දැකීමේ ඌමනාවක් තියෙනවා. ඒ ඌමනාව තාම නැති වෙලා නැහැ. කනෙන් ශබ්ද ඇහිීමේ ඕනෑකමක් තියෙන ඌමනාවක්. ඒ ඕනෑකම තාම නැති වෙලා නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳින, දිවෙන් රස බලන, කයෙන් පහස විඳින, මනසින් සිතන ඕනෑකමක්, ඌමනාවක්, පිපාසාවක් තියෙනවා. ඒව නැතුව බැරි ගතියක් තියෙනවා. අන්නේ ස්වභාවය තමයි තණ්හාව හැටියට ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඇසෙන් රූප දැකීමේ ඌමනාව ඇති තාක්ම මොකෝ වෙන්නේ? නැවත නැවත උපදිනවා. කනෙන් ශබ්ද ඇහිීමේ ඌමනාව ඇති තාක්ම නැවත නැවත උපදිනවා. නාසයෙන් විඳින්න, දිවෙන් විඳින්න, කයෙන් විඳින්න, සිතින් සිතන්න ඕනෑකම, ඌමනාව, තණ්හාව ඇති තාක්ම නැවත නැවත සසරේ උපදිනවා පින්නවත්. එතකොට අප කැමති නැහැ උපදින්න. අපි කවුරුත් කැමති යලින් උපදීම වශයෙන් නිරෝධ වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, රූපේ දුකක් රූප නිරෝධයේ සැපක්, වේදනාව දුකක් වේදනා නිරෝධය සැපක්, සංඥාව දුකක් සංඥා නිරෝධය සැපක්, සංස්කාරයේ දුකක් විඥානයේ දුකක් සංඛාර විඥානයන්ගේ නිරෝධය මහත් වූ සැපක්. ඒ අනුත්පාද පරිනිර්වාණයට අපි කවුරුත් කැමති. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැඩිය ඒ අනුත්පාද පරිනිර්වාණයට පත් වෙන්න අපි කවුරුත් කැමති. එහෙත් තණ්හාව නැමැති හේතු ඇති තාක් මොකද වෙන්නේ? අනුත්පාද පරිනිර්වාණයට පත් වෙනවා කියන එක මායාවක් විතරයි. ඒක නිකන් හිතලුවක් විතරයි. තණ්හා දාසත්වයෙන් මිදෙන තාක්ම අනුත්පාද පරිනිර්වාණයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තැන උපදිනවමයි. ඒ තැන උපදිනවමයි. එතකොට අපි අකමැති වුණත් උපත කියන එක හේතුවක් නම් සිදු වෙනවමයි. දැන් මෙහෙම හිතන්න. කවුරු හරි ඉන්නවා මහ විශාල ගින්නක් පත් වෙනවා. මේ ගින්න පත් වෙනවට එයා කැමති නැහැ. එයා කල්පනා කරන ගින්න දිහා බලාගෙන මේ ගින්න පත්තු නොවුනා නම් හොඳයි කියලා. මේ ගින්න නිවුනොත් හොඳයි කියලා. හැබැයි
මේ ගින්න පත්තු නොවුනනම් හොඳයි, නිවුනනම් හොඳයි කියලා කල්පනා කළත් ගින්න උපදින්න හේතු ඇතිතාක්ම මොකද වෙන්නේ? ගින්න කියන ඵලය ලැබෙනවමයි. හේතු ටික නැති වුණොත් ගින්න කියන ඵලය හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි කවුරුත් කැමති මේ සසරෙන් මිදෙන්න, භවයෙන් මිදෙන්න, අනුත්පාද පරිනිර්වාණයටපත් වෙන්න, කියන්නේ යලි නූපදීන් වශයෙන් නිවි යන්න අපි කවුරුත් කැමති. එහෙත් සසර සකස් වෙන්න තණ්හාව නැමැති හේතු ඇති තාක්ම සසර සකස් වෙන එක නතර වෙන කාරණාවක් වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ වගේ මනුෂ්‍යාත්ම භාවයක්, මේ වගේ මනුස්ස ජීවිතයක්, මේ කාම සුගතියක් වුණ මනුස්ස ලෝකයේ සකස් වුණේ කුමක් මුල් කරගෙනද? කාම තණ්හාව ප්‍රධානව, එකක් නෙවෙයි, කාම තණ්හාව ප්‍රධානව කාමාවචර කුසල කර්මයක් විපාක දීම වශයෙන්, එකක් නෙවෙයි, කාම තණ්හාව තියෙන්නට ඕන. අනිත් එක තමයි කාමාවචර කුසල කර්මයක් විපාක දීම වශයෙන් ඉදිරිපත් වෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්ස ලෝකේ උපත කියන එක, මනුස්ස ලෝකේ හට ගැනීම කියන එක පුරාණ කර්මයක විපාකයක් හැටියට දකින්නේ කියලා. දැන් ජීවිතය කියන එක පින්වත්නි, අපි මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා, මගේ ජීවිතය කියලා අපි හිතාගෙන හිටියට, මම කියන තැන, මගේ කියන තැන, මගේ ආත්මය කියන තැන, ජීවිතය කියන තැන තියෙන්නේ මොනවද? ආයතන හයක්නේ. චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ආයතන හය. නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හයක් තමයි තියෙන, අජ්ජත්තික ආයතන හය. ඇස කියන එක පුරාණ කර්මයක විපාකයක් හැටියට දකින්න කියලා තමයි බුදුපියාණන් වහන්සේගේ දේශනාව උනේ. කන කියන එක පුරාණ කර්මයක විපාකයක්. නහය, දිව, කය, මනස මේවා පුරාණ කර්මයක විපාකයක් හැටියට දකින්න කිව්වා බුදුරජාණන් වහන්සේ. එතකොට පුරාණේ කරගත්ත කාමාවචර කුසලයක විපාකයක් තමයි මේ ජීවිතය කියන්නේ. ඒ නිසා බිනතුන්ලා කියනවනේ සාමාන්‍ය ජීවිතය ගැන යම් යම් කලකිරීම ඇති වුණාට පස්සේ ඔයතු කියන මොකද්ද කියන්නේ? මේ කර්මය කවද්ද ගෙවල ඉවර කරන්නේ කියලා. මේ කර්මය කවද්ද ගෙවල ඉවර කරන්නේ කියලා කියනවනේ. මේක නොකියපු කෙනෙක් බෞද්ධ සමාජය හොයාගන්න නැති තරම්. දැන හෝ නොදැන කියන්නේ ඒක ගැඹුරු ධර්ම කාරණාවක්ම තමයි ඒක. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේක පුරාණ කර්මයක විපාකයක් කියලා. එතකොට අනිත් එක තමයි කාම තණ්හාව. මේ මනුස්ස ලෝකයේ උපත කියන එක නැත්තම් කොහේ කොහම කොතන ඉපදුනත් හේත් මේ වර්තමාන ඵලයට, වර්තමාන උපත කියන එක සකස් වෙන්න උපකාර වෙන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, උපාදාන, භව කියන මේ හේතු පහ. මේ හේතු පහ එක් වෙලා තමයි වර්තමානයේ උපත කියන ඵලය අපිට හම්බ වෙලා තියෙන්නේ, අපිට ලැබිලා තියෙන්නේ. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ පටිසම්භිධම්මග්ග ප්‍රකරණයේ තියෙන ධම්මට්ටිති ඥාන කියලා නිර්දේශයක්. ඒ ධම්මට්ටිති ඥානේ ඥාන නිර්දේශේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සනට පටිච්චසමුප්පාදය බෙදලා දේශනා කරලා තියෙනවා. අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අතීත, මේ අනාගත ඵල වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ. එතකොට දැන් මේ ජීවිතේ සකස් වීම නැත්තම් අපි හිතමුකෝ මේ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ලාභය, මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි විඥානයක් සකස් වෙන්න අපිට උපකාර වුණේ කුමක්ද? මේ භවයේ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි විඥානයක් මුලින්ම මෞකුසක පහළ වෙන්න හේතුනේ මොකක්ද? අතීත භවයේ අවිද්‍යාව, කර්ම නැත්තම් සංස්කාර, තණ්හා, උපාදාන, භව කියන මේ හේතු ටික. මේ හේතු ටික නිසා තමයි වර්තමානයේ කියන්නේ මේ භවයේ මනුස්ස ලෝකේ විඥාන, නාම රූප, ආයතන, පස්ස, වේදනා කියන මේ ධර්මතා ටික සකස් වුනේ, පහළ වුනේ. ඊළඟට වර්තමානයේ
වර්තමානයේ හේතු සකස් වෙලා අනාගත ඵල නැවත නැවත සකස් වෙනවා. එතකොට මේක චක්‍රයක් වගේ කැරකි කැර කියන දෙයක්. උපත කියන එක භවය කියන එක පින්නාත්නි. එතකොට අපි කල්පනා කළ යුතුයි මෙහෙම යන මේ සසර ගමනේ. දැන් අපි කවුරුත් දන්නවනේ දැන් හේතු ගැලපිලා භවය කියන එක සකස් වෙනවා. උපත කියන එක සකස් වෙනවා. අපි කොච්චර අකමැති වුණත් හේතු ඇතනම් උපදිනවම තමයි. ආයේ නූපදීවා කියා ප්‍රාර්ථනා කළාට කවදාකවත් ඒක සිදුවෙන දෙයක් නෙවෙයි. හේතු ඇතනම් උපදිනවමයි. එතකොට පින්වත්නි මරණින් මත්තේ අඩුම සුගතිගාමි වෙන්න අපිට උපකාර වෙන්නේ අපි කරගන්න පින. අප කරගන්න පින තමයි මරණින් මත්තේ උපකාර වෙන්නේ සුගතිගාමි වෙන්න. හොඳද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින් කරන්න කියලා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පින කියන්නේ සැපේට නමක් කියලා. පින කියන්නේ සැපේට නමක්. පින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේම අනුදැන වදාලා. හේතුව මොකක්ද? හේතුව තමයි පින කියන එක උපකාරයි මේ යන සසර ගමනේ සැප සහගතව ජීවත් වෙන්න, සුඛ සහගතව ජීවත් වෙන්න. එතකොට බොහෝ දෙනෙක් කල්පනා කරන ඔහොම කියපු ගමන්ම භවයේ වර්ණනා කරනවා කියලා. නමුත් පින්නතුනි ලෞතුරා බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා. දැන් එක වෙලාවක මේ සුමනා කියන රාජදේවිය භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්න ආවා. සුමනා සූත්‍රයේ දෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ සුමනා වර්ගයේ මේ සුමනා දේවිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ මනුස්ස ලෝකේ ශ්‍රද්ධාවෙන් සම සද්ධා සම සීලා සම පඤ්ඤා, ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සම ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එකෙක් දායකෙක් අනික අදායකෙක්. ඒ කියන්නේ එක්කෙනෙක් දානය දෙන කෙනෙක්, තව කෙනෙක් දානය නොදෙන කෙනෙක්. සුමනා දේවිය අහනවා, ස්වාමීනි මේ දෙන්න දැන් සීලයෙන් සමාන ශ්‍රද්ධාවෙන් සමාන ප්‍රඥාවෙන් සමාන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් දානය දෙන කෙනෙක්, තව කෙනෙක් දානය නොදෙන කෙනෙක්. හැබැයි සීලයෙන් සමානයි, ශ්‍රද්ධාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. මේ දෙන්න මරණින් මතු උපදින සුගතියේ, දිව්‍ය ලෝකේ දෙවියන් අතර උපදිනවා. ස්වාමීනි මේ දෙන්නගේ වෙනසක් තියනවද කියලා හෙව බුදුරජාණන් වහන්සේගෙන්. මේ දෙන්නගේ වෙනසක් තියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මල්ලිකායන් වෙනසක් තියෙනවා. ඒ සුගතියේ දිව්‍ය ලෝකයේ දෙවියන් අතර ඉපදුන මේ දෙන්නගෙන් දානය දුන්න කෙනා, එතකොට දෙන්නම සීලයෙන් සමානයි, දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි, දෙන්නම ප්‍රඥාවෙන් සමානයි. මනුස්ස ලෝකේ ඉන්නකොට හොඳට එක්කෙනෙක් දානය දුන්න, අනික් කෙනා දානය දුන්නේ නැහැ. මේ දෙන්නා මැරිලා ගිහිල්ලා ඉපදුනා සුගතියේ දිව්‍ය ලෝකේ දෙවියන් අතර. සුමනා දේවිය ඇහුවේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කියලා. දානේ දුන් කෙනාගේ සහ දානේ නොදුන් කෙනාගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිව්‍ය ලෝකේ දෙවියන් අතර ඉපදුන මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින් සහ අධිපති භාවයෙන් දානය නුදුන් කෙනා අභිබවා දානය දුන් කෙනා ඉන්නවා කිව්වා. දිව්‍ය ලෝකේ දෙවියන් අතර. හොඳද? සුමනා දේවිය ඇහුවා, ස්වාමීනි මේ දෙන සුගතියෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනා. මනුස්ස ලෝකෙදි මේ දෙන්නගේ වෙනසක් තියනවද කියලා හෙව බුදුරජාණන් වහන්සේගේ. තියනවා කිව්වා සුමනාවෙනි, තියනවා. මනුස්ස ලෝකේ ඉපදුන මේ දෙන්නගෙත් මනුස්ස ලෝකේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, යසසින් සහ අධිපති භාවයෙන් දානය නුදුන් කෙනා අභිබවා දානය දුන් කෙනා ඉන්නවයි කිව්වා. දැන් බලන්න මනුස්ස ලෝකේ දිහා බලපුවාම අපිට පේන්න තියෙන දෙයක්නේ. මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න මේ ඔක්කොම එක වගේද?
ඔක්කොම එක වගේ නෑ. එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. මොනවගෙන්ද වෙනස්? හැම පැත්තකින්ම වෙනස්. හැම පැත්තකින්ම වෙනස්නේ. ආයුෂයෙන් වෙනස්, වර්ණයෙන් වෙනස්. දැන් බලන්නකො මෙතන ඉන්න මේ පිරිසම එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. පාටි එක වගේ පාට තියෙන දෙන්නෙක් හොයාගන්න පුළුවන්කම නෑ පින්නවත්නේ. ඊළඟට සැපයි, මෙතන ඉන්න ඔක්කොටම එක වගේ සැපයක් තියෙනවා නෑනේ. මේ හැමෝටම එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් සැප තමයි තියෙන්නේ. යසස කීර්තිය කියන එක ඔය හැමෝටම එක වගේ තියෙනවද? කීර්තිය නෑ. අධිපති භාවය, අධිපති භාවය කියන එකත් ඔක්කොටම එක වගේ ඇත්තේ නැහැ. කෙනෙකුට තමන්ගේ ගෙදර අධිපති භාවයවත් ඇත්තේ නැහැ පින්නවත්නි. හොඳද? ඒකට හේතු තියෙනවා. ඒව නිකම්ම සිදුවෙන ඒවා නෙවෙයි. එතකොට මනුස්ස ලෝකෙ දිහා බලපන්, මෙහෙම වෙනසක් තියෙනවා. දිව්‍ය ලෝකෙ දෙවියන් අතරත් ඒ වෙනස තියෙනවා පින්නවත්නි. දිව්‍ය ලෝකෙ දෙවියන් අතරත් ওই වෙනස තියෙන උස් පහත් බව තියෙනවා. දැන් අර සුභ සූත්‍රය මජ්ක්‍ධිම නිකාය විභංග වර්ගයේ තියෙන්නේ සුභ මානවකයා බුදුරජාණන් වහන්සේකින් ඇවිල්ලා හෙවනේ. සුභ මානවකයා කාගේ පුතාද? තෝදේය බ්‍රාහ්මණයාගේ පුතා. තෝදේය බ්‍රාහ්මණයා ළඟ තිබුණා කල්පනාවක්, සංකල්පයක් තිබුණා. මොකක්ද? තෝදේය බ්‍රාහ්මණයා තමන්ගේ පුතාටත් ඉගැන්නුව ඉගැන්වීමක් තිබුණා. තෝදේය බ්‍රාහ්මණයා කිව්වේ පින්වත්නි සමාජයට, වේය ටික ටික හරි ගෙනල්ලා ලොකු හුඹහක් හදාගන්නවා. මීමැස්සා ටික ටික රොන් ගෙනල්ලා ලොකු මී වදයක් හදාගන්නවා. හැබැයි ඇහි ගාන අඳුන් වුණත් ටික ටික ගාද්දි මොකද වෙන්නේ? ඉවර වෙලා යනවා. අන්න ඒ වගේ තමයි ටික ටික දෙනකොට තියෙන එක ඉවර වෙලා යනවා, නැති වෙනවා. දානය දීම දුප්පත් වෙන්න කාරණාවක් හැටියට තමයි තෝදේය බ්‍රාහ්මණයා කල්පනා කළේ. තෝදේය බ්‍රාහ්මණයා කිව්වේ වේය වගේ මී මැස්ස වගේ ටික ටික හරි එකතු කරන්න ඕන. දීමක් නැත, එකතු කිරීම තමයි තෝදේය බ්‍රාහ්මණයා පුතාටත් උගන්වලා තිබුණේ. ඒකේ විපාක හැටියටනේ මැරිලා ඉපදුනේ බලු පෙටියෙක් කියලා. ඒකෙදර හොඳද? මේ සුභ මානවකයා බුදුරජාණන් වහන්සේකින් ඇහුවා, සුභ කියන්නේ තෝදේය බ්‍රාහ්මණයාගේ පුතා. මෙම තාත්තා බලු පෙටියෙක් කියලා ඉපදුනායි කියලා තෝදේය මේ මේ පුත්‍රයා දැනගත්තා. සුභ මානවකයා දැනගත්තා. දැනගෙන හරි කලකිරීමෙන් අනේ මේ සංසාරයේ හැටි කියලා තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේකින් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඒ වෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙහෙම උස් පහත් කොට ලෝකයා බෙදන්නේ වෙන මොකක්වත් නෙවෙයි, කර්මය කියලා. කර්මය තමයි මෙහෙම උස් පහත් කොට මේ ලෝකයා බෙදන්නේ කියලා. එතකොට දිව්‍ය ලෝකයේ දෙවියන් අතරක් තියෙනවා, මනුස්ස ලෝකයේ මිනිසුන් අතරක් තියෙනවා. එතකොට අපි කල්පනා කරන්නට ඕන, ආයුෂයෙන් හීන වෙලා, ඊළඟට වර්ණයෙන් හීන වෙලා, සැපයෙන් හීන වෙලා, යසසින් කීර්තියෙන් හීන වෙලා, අධිපති භාවයෙන් හීන වෙලා මේ ලෝකේ උපදින්න හේතුව මොකක්ද? සංසාරේ දීලා නැහැ. සංසාරේ දෙනවා කියන එක පුරුදු කරලා නැහැ පින්නාත්නි. දානය කියන එක පුරුදු කරලා නැහැ. අතහැරීම කියන එක පුරුදු කරලා නැහැ. දැන් බලන්නකො සමහර ඇත්තෝ කොච්චර උත්සාහවත් වෙනවද දීර්ඝායුෂ හදාගන්න. සමහර අය කොච්චර වෙහෙසෙනවද වර්ණය හදාගන්න. ඊළඟට සැපවත් ජීවත් වෙන්න, කීර්තිමත් පුද්ගලයෙක් වෙන්න, නායකයෙක් වෙන්න මිනිස්සු කොච්චර උත්සාහවත් වෙනවද? හැබැයි උත්සාහ කරන ඔක්කොටෝ මේක පුළුවන්ද? උත්සාහ කළත් හැමෝටම එහෙම වෙන්න පුළුවන්කම නැහැ පින්නන්නේ. සමහර අයත් ඉන්නවා කොච්චර උත්සාහ කළත් අඩු වයසින් මැරිලා යනවා. කොච්චර උත්සාහවත් වුණත් තිබ්බට වැඩිය සමහර අයත් ඉන්නවා මේ පාටේ හැම වෙනස් කරගන්න මොනතරම් විචූරණ දේවල් කරනවා. ඔපරේෂන් පවා කරනවා. කෝටි ගණන් වියදම් කරනවා. හැබැයි අවසානයේ මොකද වෙන්නේ? තිබ්බටත් වැඩිය විරූපී වෙලා යනවා. හන්දද? තිබ්බටත් වැඩිය ඒක විරූපී වෙනවා. ඊළඟට සැපය, මිනිස්සු ගොඩාක් උත්සාහ කරන සැප විඳින්න. හැබැයි සැප විඳින්න පුළුවන්කම නැහැ පින්නාත්නේ. ඊළඟට බලය කියන එක. හොඳද? බලය කියන එක හදාගන්න කොච්චර වෙහෙසෙනවද? බෑ. අධිපතිකම නායකයෝ වෙන්න, නායකත්වයට යන කොච්චර දඟලනවද මිනිස්සු? හැබැයි හැමෝට මේක කරගන්න පුළුවන්කම නැහැ පින්නාත්නේ. මේකට හේතුව තමයි සංසාරේ හොඳට පිං කළ නැහැ. පිනේ මදකම තමයි
මේකට හේතුව හඳ පිනේ මදකම. එනිසා තමන්ගේ තත්ත්වය තමන් තේරුම් ගන්නට ඕන. මේ තමන්ගේ තත්ත්වය තමන් තේරුම් ගන්න. එතකොට සුමනා රාජදේවි යහන බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි මනුස්ස ලෝකෙ ඉපදුන මේ දෙන්න මහාන වෙනවා. සර්වඥ ශාසනේ පැවිදි වෙනවා. පැවිදි වුණාමත් වෙනසක් තියෙනවද කියලා අහ බුදුරජාණන් වහන්සේගෙන්. හොඳද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සුමනාවෙනි. මහාන වුණත් ඒ වෙනස තියෙනවා. ඇයි මහාන වුණත් ඒ වෙනස තියෙනවයි කිව්වේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා පැවිදි වුණාට පස්සේ හොඳට මේ චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලම්පස කියන මේ සිව්පසය සංසාරේ දුන්න කෙනාට හොඳට ලැබෙනවා. හැබැයි සංසාරේ නොදුන් කෙනාට ඒ විදිහට හොඳට ලැබෙන්නේ නැහැ කිව්ව බුදුරජාණන් වහන්සේ. ඇත්තනේ පින්වත්නි, දැන් බලන්න මේ ශාසනය මෙහි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒකට හේතුව ඒ ඒ කෙනාම කරගත්ත කර්මයේ ස්වභාවය. ඒ ඒ කෙනාම කරගත්ත කර්මයේ ස්වභාවය. දැන් සේනාසන, ඊළඟට පිණ්ඩපාතය, චීවර, ගිලම්පස මේවා හාත්පසින්ම ගොඩ කරගන්න ලැබෙන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒ අතර ඒවා නොලැබෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා පින්නන්නේ. මේකට හේතුව තමයි කර්මය. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන මේ කර්මය කියන්නේ මහා පුදුම දෙයක්. පින කියන්නේ මහා පුදුම දෙයක් පින්නන්නේ. ඒ නිසා අප පුළුවන් තරම් පින කියන එක සිදු කරගන්නට ඕනේ ජීවිතේ. එක පැත්තකින් පින නිවනටත් උපකාරයි. පින නිවනටත් උපකාරයි. ඊළඟට පින සසරේ සැප විපාක ලබන්නත් උපකාරයි පින්නන්නේ. දැන් බලන්න දානය කියන එක. දානය කියන එක සසර සැප පිණිසත් උපකාරයි. ඒ වගේම තමයි තණ්හා දාසත්වෙන් මිදීමටත් උපකාරයි. දැන් දුක්ඛ සමුදය කියන්නේ තණ්හාවනේ. එතකොට ඒ තණ්හාවේ බලය අඩු කරගන්න, තණ්හාවේ ඝනත්වය අඩු කරගන්න, තණ්හාවේ තියෙන ඕලාරික කතිය බිඳින්න අපිට උපකාර වෙනවා දානය. එනිසා තමයි මහා බෝසතාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාමුල නියත විවරණ ගත්ත වෙලාවේ බැලුවනේ මොනවද බෝධිකාරක ධර්ම කියලා. බුද්ධත්වයට උපකාර වන ධර්ම. ඒ උතුමන් වහන්සේ මුලින්ම පිරුවේ මොකක්ද? දාන පාරමිතාව. ඒ දාන පාරමිතාව කොච්චර පිරුවද? විසතුරු ආත්ම භාවයේ මේ මහපොළොව හත් වතාවක් කම්පා කරමින් දම් පූජා කළා. ඒ උතුමන් වහන්සේගේ අතහැරීම කොච්චරද කියනවා නම් මේ හිත් පිද්දනි මහපොළොව හත් පාරක් කම්පා වුණා වෙස්සන්තර ආත්ම භාවයේදී. හොඳද? එතකොට දානය කියන එකෙන් පිනක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අතහැරීම කියන එක පුරුදු කරනකොට අපිට තණ්හා දාසත්වයෙන් මිදෙන්න, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කරන්නත් ඒ දානය අතහැරීම කියන එක ඒකාන්ත වශයෙන්ම උපකාරක ධර්මයක් වෙනවා පින්වත්නි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට අපි හොඳට පින කියන එක පුරුදු කරන්නට ඕනේ මේ ජීවිතේ. පින කියන එක හොඳට පුරුදු කර පිනට ගොඩක් ඇත්තු ගරහනවා. හොඳද? පිනට ගොඩක් ඇත්තු ගරහනවා පින්වත්නි. දැන් බලන්න මේ ළඟදී එක මෙහෙණි ආරාමයක බලන්න කොච්චර මිනිස්සු පව කරගන්නද කියලා නොදැන. මිනිස්සු කොච්චර පව කරගන්නද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එක මෙහෙණි ආරාමයක මේ හරිම දුප්පත් ඒ මෙහෙණින් වහන්සේලා දෙනම හරිම අමාරුවෙන් චෛත්‍ය හදන්න අත්තිවාරම දාලා මුල් අදියර නිමා කරලා කොන්ක්‍රීට් එක දානකොට ඒ ළඟ පන්සලේ හාමුදුරුවෝ පොලිසිය ගිහිල්ලා, හේතුව ගමට චෛත්‍ය දෙකක් ඕනේ නැහැ කියලා. හොඳද? ගමට මොකටද චෛත්‍ය දෙකක් කියලා කියනවා. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ඒක මේ ඇත්තනම පින්නාදි. දැන් අර ඔයත් අහලා තියෙනවා පුලින තූපිය අපදානේ, අපදාන පාළිය තියෙනවා පුලින තූපිය තේර අපදානේ කියලා අපදානේ. ඒ පුලින තූපිය කියන මහරහතන් වහන්සේ පෙර බුද්ධ ශාසනයක හිමාලයේ ඇමරිකා කියන නදී තීරේ හිටිය නාරද කියලා තවුසේ. ඒ තාපසතුමා මේ නදී තීරේ තියෙන සුදෝවන් වැලි එකතු කරලා වැලි වලින් චෛත්‍යයක් හදනවා. වැලි වලින් චෛත්‍යයක් හදලා 이르දි බලයෙන් රත්තරන් මල් මවල පූජා කරන මේ චෛත්‍යයට වැලි චෛත්‍ය ධාතු නිදන් කළා නෙවෙයි, වැලි වලින් චෛත්‍ය හදලා
හොඳද? වැලිවලින් චෛත්‍ය හදලා මෙතුමා හිතනවා මේ චෛත්‍ය මන් නිර්මාණය කළේ අතීතයේ වැඩ හිටිය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වෙනුවෙන්. ඒ උතුමන් වහන්සේලාටයි මම මේ පුද සත්කාර කරන්නේ කියලා රත්තරම් මල් මවල බුද්ධ සංඥාවෙන් අර වැලි චෛත්‍යෙට පූජා කරනවා. ඒකේ ආනිසංස පුදුම විදිහට මේ පුලින තූපිය මහරහතන් වහන්සේ වර්ණනා කරන මට මෙහෙම 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 ආනිසංස ලැබුණ මේ චෛත්‍ය වන්දනාවේ කියලා. එතකොට අපි නැවත හිතන්නට ඕනේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළ හදපු චෛත්‍යයක් නෙවෙයි. අඩුම රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ හදපු චෛත්‍යයකුත් නෙවෙයි. නිකන් වැලි චෛත්‍යයක් වෙන්නාත්නේ. වැලි වලින් හදපු එකක්. මේ උතුමන් වහන්සේ දේශනා කරන මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වෙන උපකාර උනේත් ඒ කරපු කුසලයේ ඉදිරිපත් වෙලා කියනවා. එතකොට හිතලා බලන්න. එතකොට එහෙම ආනිසංස තියෙන මහා පිංකමක් නොවේ චෛත්‍ය ඉදි කිරීම කියන්නේ. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සිහිපත් කරගෙන අර වගේ උතුම් පිංකමක් කරනකොට ඒක මොනයම්ම හේතුවක් නිසා හෝ නතර කිරීම කොච්චර මේ පාපයක්ද පින්නන්නේ. ඒක හිතාගන්නට බැරි පාපයක්. නිරේගාමි මහා අකුසලයක් පින්නාත්නේ. එතකොට බලන්න දැන් දැන් අපි කියනවානේ සම්බුද්ධ ශාසනය දියුණු කරන්න ඕනේ. අන්‍ය ආගමිකයෝ අන්‍ය ජාතිකයෝ අපිට වැඩි ඉහළට යනවා. ඉදිරියට යනවා. ඔයත් දැකලා තියනවාද? සමහර නගර තියනවා. ඒ නගරවල පේන දුරින්ම මුස්ලිම් මිනිස්සු වන්දනමාන කරන ඇදහිලි කරන පල්ලි දෙක තුන තියෙනවා. පේන දුරින් පින්වත්නි. හොඳද? මීටර් 50කින් විතර පල්ලි දෙකක් තියෙනවා. ආයෙ මීටර් 50ක ඒ නගරෙම තව පල්ලියක් තියෙනවා. හොඳද? ගමක් ගත්තාම ගමේ එහා කෙළවරේ තියෙනවා, මෙහා කෙළවරේ තියෙනවා, මැද කන්දක් තිබුණොත් ඒක උඩත් පල්ලියක් තියෙනවා. ක්‍රිස්තියානි පල්ලිත් එහෙමයි වෙන්නානේ. ක්‍රිස්තියානි පල්ලිත් ඒ විදිහට තියෙනවා. දැන් මීගම පැත්ත යනකොට, ජාලේකල පැත්තට යනකොට අපිට පේන්න තියෙනවා. ළඟ 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 පල්ලි තියෙනවා. ඒ වගේ තියෙන පින්නක් දැන් මුස්ලිම් පල්ලියක් හදනකොට ඒ පල්ලිය හදන අනිත් පල්ලියෙන් උපකාර කරන උදව් කරනවා. ක්‍රිස්තියානි පල්ලියක් හදනකොට ඒ පල්ලිය හදන අනිත් පල්ලියෙන් උපකාර කරනවා. හැබැයි වෙනනි බලන්න අපේ වෙලා තියෙන මොකද්ද? බෞද්ධයෝ කියනවා මේක දියුණු කරන්න ඕනේ, පිරිහෙනවා. එහෙම කතා කරන එක හොඳයි. හැබැයි පින්නාත්නි දැන් බලන්න චෛත්‍යයක් හදනකොට විරුද්ධ වෙන්නේ කවුද? චෛත්‍යයක් හදනකොට විරුද්ධ වෙන්නේ ඒ ගමේම හාමුදුරුවෝ නම් ශාසනය කොයිබඩද කියලා අපිට හිතාගන්න පුළුවන්කම තියනවනේ. හොඳද? එතකොට ගමට චෛත්‍ය දෙකක් ඕනේ නැතයි කියලා කියන්න මොනතරම්නම් මේ ශ්‍රද්ධාවේ හීනකමක් තියෙනවා, ශ්‍රද්ධාවේ මදකමක් තියෙනවා. ඒ නිසා මේව හදාගන්නේ නැතුව අපි නිකන් මේ දියුණු වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ කියලා කල්පනා කළාට මේක කවදාකවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් බලන්න පන්සලක් ලියාපදිංචි කරන්න ගියාම, නැත්නම් ආරාමයක් ලියාපදිංචි කරන්න ගියාම විරුද්ධ වෙන්නේ මුස්ලිම් පල්ලිය නෙවෙයිනේ. විරුද්ධ වෙන්නේ ක්‍රිස්තියානි පල්ලියමුත් නෙවෙයි. පන්සලක් ලියාපදිංචි කරන්න ගියාම, ආරාමයක් ලියාපදිංචි කරන්න ගියාම, පිරිවෙනක් ලියාපදිංචි කරන්න ගියාම විරුද්ධ වෙන්නේ කවුද? ඒ වටේම ඉන්න ස්වාමීන් වහන්සේලා. නැත්නම් ශාසන ආරක්ෂක බලමණ්ඩලේ. ශාසන ආරක්ෂක බලමණ්ඩලේ ඒ නමේ අර්ථයවත් තේරුම් ගන්න දෙපැයි. මම දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා පින්වත්නි, උන්වහන්සේලාගේ පන්සල් ලියාපදිංචි කරගන්න බැරුව ඉන්න. මම මේ ළඟදී වනකට ගියා අනුරාධපුරෙන් එහා මැදවච්චි. එහෙ ගිය වෙලාවෙත් ස්වාමීන් වහන්සේලා දෙනමක් හම්බ වුණා මට. ඉතාම දුෂ්කරතා මැද්දී ඒ ස්වාමීන් වහන්සේලා එහෙ විහාරස්ථාන දෙකක් කරගෙන යනවා. වල් බිහි වෙලා තිබිච්ච පුරාණ විහාර දෙකක්. එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 7යි, අනිත් ස්වාමීන් වහන්සේ අවුරුදු 3යි. තාම බෑ ඒ විහාරස්ථාන දෙක ලියාපදිංචි කරන්න අමාත්‍යාංශේ. හේතුව තමයි ශාසන ආරක්ෂක බලමණ්ඩලෙන් අවසර දෙන්නේ නැහැ. ඒතොර ලියාපදිංචි කරන්න දෙන්නේ නැති කවුද? මුස්ලිම් පල්ලියෙන් ඇවිල්ලාද? ක්‍රිස්තියානි පල්ලියෙන් ඇවිල්ලාද? නැත්නම් බටහිර බලවේගද? නෑ, අපේ ඇත්තමයි. ශාසන ආරක්ෂක බලමණ්ඩල වලින් අපේ ස්වාමීන් වහන්සේලාමනේ. අපේ ස්වාමීන් වහන්සේලාම තමයි දෙන්නේ නැත්තේ. ආරාම කොච්චර තියනවද? සිල්මෑණියුරු ඉන්න ආරාම කොච්චර තියනවද?
එහෙම ලියාපදිංචි කරගන්න බැරුව. ඒ එහෙම ලියාපදිංචි කරගන්න බැරුව ගොඩාක් ස්ථාන තියෙනවා. ඒ නිසා කල්පනා කරන්නට ඕන පින්වත්නි, මේවා මහා අකුසල්. අපි දැන හෝ නොදැන කරගන්නේ මහා අකුසල්. මහා පව් පින්වත්නි මේවා. ඒ නිසා අප කල්පනා කරන්නට ඕනේ පිනනම් කුඩාවල හරි සිදු කරගන්න ඕන. හරිද? පාපයේ පාපයෙන් දුරින්ම දුර වෙන්න ඕන. අයින් වෙලා මෙයන්ට ඕන පින්වත්නි. පින කියන එක හොඳට තමන්ගේ ජීවිතේ සිදු කර ගන්න ඕන. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨිය ශ්‍රාවකය ආරම්භ කරන්නට ඕන මොන සම්මා දිට්ඨියෙන්ද මේ ගමන? වර්තමානයේ නම් ගොඩක් ශ්‍රාවකය ආරම්භ කරන්න යන්නේ චතුසත්‍ය සම්මා දිට්ඨියෙන්. හැබැයි ආරම්භ කරන්න ඕන මේ ගමන කම්මස්සකත සම්මා දිට්ඨිය. කම්මස්සකත සම්මා දිට්ඨියෙහි පිහිටන්නට ඕන පින්වත්නි. කම්මස්සකත සම්මා දිට්ඨිය පිහිටන අය කියන්නේ මම කරන්නේ යමක්ද, කියන්නේ යමක්ද, මනසින් මනෝමය වශයෙන් කරන යම් කර්මයක් ඇද්ද, මේකේ විපාක ඉෂ්ට වේවා අනිෂ්ට වේවා ඒ විපාක මට හම්බ වෙනවා. හොඳද? අන්නේ කම්මස්සකත සම්මා දිට්ඨිය හොඳට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ సంతానගතව තියෙන්නට ඕන. එදැන් බලන්න එහෙම කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන ශ්‍රාවකේ අත්තිදින්නම් අත්තිට්ටම් අත්තිහුතං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දානෙහි විපාක තියෙනවා. මහා දානෙහි විපාක තියෙනයි කියලා. දානෙහි විපාක තියෙනවා, මහා දානෙහි විපාක තියෙනවා. හොඳද? දැන් අද ගොඩක් ඇතු ඉන්නේ කොතනද? ආ දානෙහි විපාක තියෙනවා. ටිකක් දුන්නත් ගොඩක් දුන්නත් එකම තමයි. තේනවාද? ඉතින් එක බුද්ධ පූජා පාත්‍රයක් පූජා කළත් එකයි, පාත්‍ර දෙකක් පූජා කළත් එකයි කියන තැන තමයි ගොඩක් ඇත්තෝ ඉන්නේ. එක මලක් පූජා කළත් එකයි, මල් 1000ක් පූජා කළත් එකයි. එක පහනක් පත්තු කළත් එකයි, පහන් 1000ක් පත්තු කළත් එකයි කියන තැන තමයි බෞද්ධ ඇත්තෝ ඉන්නේ. මේ වෙන වෙන අය නෙමෙයි. පින්වත්නි, ඒ කම්මසගත සම්මාදිට්ඨිය නැතිකම. හොඳද? කම්මසගත සම්මාදිට්ඨිය තියෙන කෙනා දන්නවා එකක් පූජා කරන එක ආනිසංසය වැඩි, දෙකක් පූජා කරන එක ආනිසංසය. දෙකක් පූජා කරන එක ආනිසංසය වැඩි, තුනක් පූජා කරන එක ආනිසංසය. හොඳද? දැන් බලන්න සමහරවිට කොච්චර පිනට ගරහනවද කියලා. ලොකු පින්කම් දැකලා සතුරු සිතින් අනුමෝදන් වෙන එක පැත්තක තියලා කොච්චර මිනිස්සු ගරහනවද? ගරහලා කොච්චර පව් කරගන්නවද? හොඳද? ඥානවන්තයා මොකද කරන්නේ? අනුන් කරන පින අනුමෝදන් වෙනවා. ගරහන්නේ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් Tamanda සම්බන්ධ වෙන්න බැරි එක වෙනම දෙයක්. හැබැයි ගරහන්නේ නැහැ. අනේ මට බැරුණත් කමන්නේ මේ අත්ව කරනවනේ කියලා Taman කරන පිනක් වගේ දැකලා අනුමෝදන් වෙනවා. හොඳද? සාදු සාදු කියලා. අඥානය කම්මස්සගත සම්මාදිට්ඨිය නැති කෙනා ඔය හැටි මොකටද මේ පින්කම් කරන්නේ කියලා ගරහලා බොහෝ අකුසල් රැස් කරගන්නවා. ඇයි කම්මස්සගත සම්මාදිට්ඨිය ඇත්තේ නැහැ පින්වත්නි? එක දරුවෙක් හිටියා. ඒ දරුවා ස්වාමීන් වහන්සේ නමකට විදේශගත වෙන්න මේ ඊට උවමනා කරන ගමන් බලපත්‍රයක් හදලා තිබුණා. ඒක විශාල වටිනාකමකින් යුක්ත එකක්. සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් විතර යන එකට. නමුත් සාමාන්‍ය විදියට හදාගත්තොත් ලක්ෂ 2කින් විතර ඒ වැඩේ කරගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ කිව්වා, ස්වාමීන් වහන්සේ කිව්වා ළමයාට, ඒ දරුවාට කිව්වා, පුතේ ඔච්චර ලොකු වියදමක් කරලා මාව ඒ රටට ගෙන්නන්න ඕනේ නැහැ. මට සාමාන්‍ය විදිහේ එන්න තිබුණා නම් ඇති. සාමාන්‍ය පහසුකමක් ඇතුව එන්න තිබුණා නම් ඇති. මම සාමාන්‍ය මිනිස්සු වෙන විදිහට එන්න මට විශේෂයක් වුමනා කරන්නේ නැහැ. ඔය මට වියදම් කරන්නේ මුදලින්, ඉතුරු මුදලින් අපි දුප්පත් කෙනෙකුට ගයක් හදලා දෙමු කිව්වා. ස්වාමීන් වහන්සේ කිව්වේ. හොඳද? දැන් මේක ඇහෙනකොට ඇත්තටම හිතෙන්නේ ස්වාමීන් වහන්සේ සත්පුරුෂ භාවින් එක කියන්නේ. අපිටත් හිතෙනවා මේක ඇත්ත නේ නම් කියලා. අපිටත් හිතෙන්නේ නැද්ද? හිතන. හැබැයි පින්නන්ද මේ පුතා බෞද්ධ නෙවෙයි. හොඳද? මේ පුතා උපතින්ම කතෝලික. කතෝලික ආගමේ පුතෙක්. මේ පුතා කියනවා ස්වාමීනි මම මේ උපස්ථානය කරන්නේ ඔබ වහන්සේට නෙවෙයි. මම මේ උපස්ථානය කරන්නේ මහා සංඝරත්නයට. මම මේ උපකාරය කරන්නේ, උපස්ථානය කරන්නේ මහා සංඝරත්නයේ. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී සංඝගුණ සිහිපත් කරගෙන
ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නිවැරදිව දේශනා කරන්න වෙන දේශයක ඉඳලා මේ දේශයට වඩින මහා සංඝරත්නයට මේ උපකාරය මම කරන්නේ. මේ පුතාහුව ස්වාමීනි, සංඝයාට කරන උපස්ථානයේ දානිසංස වැඩි, දුප්පත් කෙනෙකුට කරන උපස්ථානයේ දානිසංස වැඩි කියලා. බලන්න කම්මස්සගත සම්මාදිටිය කොහොමද කියලා එතකොට. එයාගේ ශ්‍රද්ධාව කොහොමද කියලා හිතලා බලන්න. හොඳද? ඒ නිසා පින්වත්නි, හොඳට මේක තේරුම් ගන්නට ඕන. එතකොට කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාස දැඩි විශ්වාසයකට එන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය කියන එක හොඳට ඇති කර ගන්න ඕනේ. ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට හොඳට තමන්ගේ ජීවිතේ පින් කර ගන්න ඕනේ. හොඳද? ඒ පින සුගතියේ ඉපදුනත්, මනුෂ්‍ය ලෝකයේ ඉපදුනත්, දිව්‍ය ලෝකයේ ඉපදුනත්, දෙවියන් අතර මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් හැටියට ඉපදුනත්, ඒ වගේම තමයි පැවිදි වුණත් ඒකේ ආනිසංසය කියන එක, විපාකය කියන එක ලැබෙනවාමයි. හොඳද? ඒ නිසා මේ සමහර ඇත්තනම් කියන මේ පින් කරන්න ඕනේ කුසල් විතරයි කරන්න ඕනේ කියලා. ඒ කුසලය සහ පින කියන්නේ මොකක්ද කියලා නොදන්නාකම ඇත්ත වශයෙන් මේ දෙකක් නෙවෙයි පින්වත්නි. දෙකක් නෙවෙයි. ඒ නිසා අප කල්පනා කරන්නට ඕන හොඳට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ප්‍රතිපදාව තේරුම් අරගෙන මේ ප්‍රතිපදාව හොඳට වඩාගෙන ඉදිරියට යන්නට ඕනේ. ඉදිරියට කටයුතු කරගෙන යන්නට ඕන පින්වත්නි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට හොඳට දානය කියන එක පුරුදු කරන්න. දානය කියන එක අපිට සසර සැප පිණිසත් උපකාර වෙනවා, අනිත් පැත්තෙන් සසරෙන් මිදෙන්නත් උපකාර වෙනවා. හොඳද? සසර සැප පිණිස උපකාර වෙන එක පැත්තකින්, අනිත් පැත්තෙන් තණ්හා දාසත්වෙන් මිදෙන්නත් උපකාර වෙනවා. ඒ දෙපැත්තටම උපකාර වෙන ධර්මයක් තමයි දානය කියන එක, අතහැරීම කියන එක. ඒ නිසා අතහැරීම කියන එක, දානය කියන එක තම තමන ශක්ති ප්‍රමාණයෙන් හොඳට පුරුදු කරගන්න කියලා මේ හැම දිනාටම අපි මතක් කරන ගමන් මේ පිනතුන්ට මේ ධර්ම දානමේ පින්කම උතුම් වූ නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල අංගංගල මහාවිද්‍යාලයේ විශ්‍රාමික කාන්තා ගුරු සංසදයේ පින්වත් පිරිස එකතු වෙලා. ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා සංසදයේ සමාජිකාවන් හැම දිනාටම මේ අවස්ථාවට සම්බන්ධ වන මේ පින්තුන් හැම දිනාටම සද්ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මේ කුසලය ඉතාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කර ගන්නවා. මෙවැනි පින්කම් ඉදිරියටත් නැවත නැවතත් කරගෙන යන්න සංසදයේ හැම දිනාටම එකමුතු බව හා ශක්තිය ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සිත ප්‍රාර්ථනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවට දායකත්වයේ දැක්ව ගුරු මාතාවන්ගේ නමින් මිය ගිය සියලුම දෙමාපියන්ට සහ ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන මෞද මව්පියාදීන් ඇතුළු සියලුම ඥාතීන්ට ආශිර්වාද කරන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මතුතුම ලෞතුරා බුදු බව පිණිස මේ සියලු කුසල් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාවන් සිදු කරන සියලුම ස්වාමින් වහන්සේලාටත්, බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් දීපිදුව රණවිරුවන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න, ජීවත්ව සිටින සියලු රණවිරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම සද්ධර්ම දේශනාවට සවන් දුන් සියලුම දෙනාට උතුම් ධර්මාවබෝධයේ වේවායි කියා ප්‍රාර්ථනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පින්තුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරලා රැස් කරගත්ත මේ පුණ්‍ය ශක්තියේ බලය අපි කවුරුත් අනුමෝදන් කරමු. මේ පින්තුන් නමින් අභාවයට පත්තුන යම්තාක් මෞද මව්පියාදීන් ඇතුළු ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලුම ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් කරගනිත්වා සංසාර ජීවිතයේ සුවපත් කරගෙන උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරන් ඥාතීන් සිහිපත් කරගෙන ගාථාවන් කියන්න.
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ අද දවසේ මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරන කුරුණෑග ලංගංගල මහා විද්‍යාලයේ විශ්‍රාමික කාන්තා ගුරු සංසදයේ පින්වත් ගුරු මෑණිවරුන්ටත් පින්නතුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන මෞදි මව්පියාදීන් ඇතුළු සියලුම ඥාතීන්ටත් මේ වෙලාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ අවස්ථාවට සම්බන්ධ වන පින්නතුන්ට ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ උදාරතර වූ කුසල ශක්තියේ බලය උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස ධර්ම අවබෝධය පිණිස උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් එවතුම් සදහම් දේශනාව සිදු කළ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද උඩුදුම්බර සෝභිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන සදහම් දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.